යිබෝන් කිය පිළිගන්න ස්ටඩිිCMR YouTube නාිකාවාරයරැගෙනෙන තවත් අලුත් වඩික් එක් මේ විඩියකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශී ලංකාව තුළ කාර්මික අධ්‍යාපනය ලබා ගන්න තියෙන හොදම කාර්මික විද්‍යාලයක් ගැන ඒ තමයි ජර්මන්ට එක්ක මේ ජර්මන්ට එක්ක තුළ පවතින පූර්ණකාලීන පාටමාලා ඔයාලට නොමිලේ හැදෑරීමේ හැකියාව තියෙනවා. මං අද වීඩගෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යකුල්ලන්ට හදාරන්න පුළුවන් ර්ණ කාලීන පාට මාලා මොනවා අද මොකක්ද මේ ජර්මන් එක් කිය අනිසාහ මේ සඳහා ඇතුළත්වීමේදී අධ්‍යාපන සුස්කම් සහ තෝරා ගැනීමේ ක්‍රමවේදය කොහොමද සිදධ වෙන්නේ කියනෙක් ගැන තමයි අද වීඩියෝගේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වීඩෝකත් එක් දිකටම එකක තුලයින්නෙ කියෙලා රාධනා කරනවා ඒ වගේම අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් අනිවාරෙන්ම නාලිකාව සස්ක්‍රයිප් කළ තියාගන්න. ඒවගේම ඔය ගොලන් මේ වඩියව සම්බන්ධව මනො හරි කැටලුවත් තියෙනවා? වායම කමින් කරන්න එනං අපි වීඩ එකේ ස්රාටයක් මේ කාර්මික විද්‍යාලය ආරම්ම වෙන්නේ ජර්මන් ආධාරයටතේ එද්දස් නවසිය පනස් නමේ ඊට පස්සේ එදදාස් නවසය හැත්ත හතරෙද මේ ජර්මන්ට එෙක් ආයතනය දැම් පවතින මොරටුව කටු බැද්ද ස්ථාපනය කරනවා. ඊට පස්සේ එදදාස් නසය හැත්ත හයම් පස්සේ ශීලාංකික ජාතිකන් මේේ විදුහල් පතිදූරය බාර දෙනවා එතකං විදහල්පති දූරේ දැරුවේ ජර්මන් ජතිකය. මේ ආයතනය මගින් ය ගොලන්ට NVQූ සහතික ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි බලමු මේ ආයතනය හරහා ඔයගොල්ලන්ට හදාරන්න පුළුවන් පූර්ණ කාලීන පාටමාලා සහ කාලසීමාව මේ පූර්ණ කාලීන පාටමාලාව ගොලන්ට නොමිලේ හැදැරීමේ හැකියාව තියෙනවා. පලවෙනි පාටමාලාව තමයි මෝර්ඩ කාර්මික ශිල්පය මේක අවුරුදු හතරක පාටමාලාව ඉළඟ පාටමාලාව තමාමල්රයිට් වැද්දුම් ශිල්පය මේකත් අවුරදු හතරක පාට මාලාාව ඊළඟ පාටමාලාව තමයි, වාවි සමීකරණ ශීත කරන ශිල්පය. ඊළඟ පාටමාලාව තමයි, බලවිදුළ ශිල්පය මේක අවුරුදු තුන හමාරක පාටමාලාව. එ වගේම ඊළඟ පාටමාලාව තමයි යන්ත්‍රණ ශිල්පය. මේකත් අවුරුදු තුන හමාරක පාටමාලාව. ඊළඟ පාටමමාලාව තමයි, මේකාඩ ට්‍රොනික් ශිල්පය. මේකත් කර්මාන්තකතව තමයි කරන පවත්වන්නේ අවුරුදු තුන හමාරක පාටමාලාව. ඊළඟ පාටමාලාව තමයි සල් එජිෙන් යාන්ත්‍රික ශිල්පය මේකත් අවරදු තුනක පාටමාලාවක් ඊළඟ පාටමාලාව තමයි වාහන විදුර ශිල්පය මේකත් අවරදු තුුණක පාටමාලාාවක් ඊළඟ පාටමමාලාවක් තමයි පෑස්සුම් ශිල්පය. මේකත් අවුරුදු තුනක පාටමාලාවක් අවසාන පාටමාලාව තමයි මෝටවාන බෝඩ් අලුත් වැඩියා හා පින්තාරු ශිල්පය. මේකත් අවුරුදු තුනක පාට මාලාවක්. මේ පාටමාලා දහයම අදකාලෙ බලද්දී රැකයාතින් ඉහල ස්ථානක පවතින පාට මාලා ශීය වශයම විදේශීයවත් මේ ශේෂ්‍ර සඳහා රැකයා තියෙනවා කර්මාන්දගතවයකි න මේ ජොප්මාකටේ ගැනුගොලන්ට බයිවෙන්න දෙන්න මේ පාට මාලාවලට රැකයා හොයා ගැ එක අම්මාවරු දෙයක් නෙවෙයි අපි බලමු දැම් මේකට ඇතුළත්වීම සුදුසකම් මොනවාද කියලා මේ ගැසත්පට්‍රයෝගොලන්ට ඉදිේදි නිකුත් කරයි ඉදිරියේද මේ ගැසත් පට්‍ර නිකුත් කරට පස්සේ ඒක සඳහන් කරන දිනයට ඔයාගේ වයිස අවුරුදු දහසයත් විසි දෙකත් අතරවෙන්න ඕනේ ඒවාගේම අධ්‍යාපන සුදුසකම් ගැන කතා කරතුයා අපස සාමාන්‍ය පෙළ විභාගේදී මාධ්‍ය භාෂාව එක කියන්නේ සිංහල හෝ දෙමළ ඔයාගේ මාධ්‍ය භාෂාව සහ ගනිතය ඇතුළුව විෂයන් හයකින් එක වර සමත්වෙලා තියෙන්න්න ඕනේ මේ දේ තමයි ඔය කොලන් අධ්‍යාපන සුදුසකම් වශයෙන් මේ කොල්ල සලකා බලනි අපි ඊළඟට බලමු මේ සඳහා තෝරා ගැනීම ක්‍රමවේදය කොහොමද වෙන්න කියලා මේ සඳහ තෝරා ගැනීමේ ක්‍රමවේදය ඉතාමත් තරගකාරී. මොකද මේ. ර්මන් ටක් එකක සඳහා වසරස් සඳහා ඉල්ලුම් පට්‍ර, විශාල ප්‍රමාණයල් ලැබෙනු ඇවුණට මේකින් තෝර ගන්න පොඩි පිරිස. අපි බලමු තෝරා ගැනීමේ ක්‍රමවේදය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. මේ සඳහා ඇතුළත්වෙන්න නම් ඔය ගොල්ල මුලිම්ම ලිකිත විභාගකට මහුණ දෙන්න හොනේ මේ ලිකිත විභාගය සිංහලසා දෙමල මාධ්‍යයෙන් පවත්වනවා. විභාග මධ්‍යස්ථාන තමයි කොලඹ මහනුවර, ගාල්ල, බදුල්ල අනුරාධපුරේසා, පවනියාවම් සටවලති ඔගොල්ලන්ට මේ විභාගයට ඇතුළත් වෙන්න පුොළුව කැන මේක ඉදිරියේද අතු පත් ්‍රොම කරපු හම වට ආසන්නමම් සට එකේදවාට එක්ෑම් එකට පෙනීන්න පුළුව ඒ වගේම මේක ඇතුළත්වීමේ විභාගේ බුද්ධි පරේෂණය ගැන කතාකරුවත් මේක ප්‍රශ්නපත්‍ර දෙකකින් සමා්‍යිත වෙනවා ගනිතය සාමාන්‍ය දනුමසා බුද්ධි පරේක්ෂණය කාර්මික දැනුම ඉන්ද්‍රීසි භාෂා දැනුමසාහ කාර්මික ඇඳීම යන විශයම් පදනම් කරගෙන තමයි මේ ලිකිත විභාගය නිර්මාණය කලා තියන්නේ. මේ ලිකිත විභාගයෙන් පාස් වෙන අයව ඊළඟ පියවර වශයෙන් මේ ගොල්ලු ඉන්ටවිව් එකක් සඳහා යොමු කරනවා. මේ සම්මුඛ පර්ීෂණයත් ඉවරුණාට පස්සේ, ඔය ගොල්ගේ ලිකිත විභාගේය සහ මේ සම්මුඛ පරේක්ෂණයේද මේ ගොල්ලො වැඩිම ලකුණ ගත්තය ඇ මේ පාටමාලාව සඳහා බඳ වගන්නවා. ගොල්න්ගේ ලිත විභාගේයේදී ලකුණු වලින්සිියට හතළිය සලකා බලනවා ඒ වගේම සම්මුක පර්ේෂණෙන්ව ගොඩන ලබාදන ලුණු වලින් සීියට හැටක් මේ ගොල්ල බලනවා මේ විදියට සියයට හැටසා හතලිය එකතු කල්ලා මේ වගෙන් වැඩිම ලකුණ තියෙනසි සුන්ටික මේ පාටමාලා සඳහා පඳවා ගැනීම සිදු කරනවා. මේ සඳහා අයතුම් කරණ ආකාරය ගැන කතාකරොත් ඔය ගොල්ලන්ට ගැසට් පට්‍රේ නිකුත් කරාට පස්සේ මේ ගොල්ලගේ වේ අඩවියට ගිහිල්ලා මේ ආදර්ශ අයිතුන් පටත්‍ර ඩවන්නෝඩ් කරග එක ප්‍රීන්ට අවු්ට කරගෙන ඔය ගොල්ලු එක පිල් කරලා ඔය ගොල්ලගේ සහතිකවල ජායාපිට පස් සමග මෙටත් පෝස්ට් කරන්න ඕ ඊට පසේ තමයි ඔයාට එක්ෂෑම් එක පිළිබඳව මේ ගොලු දැනු දෙන්න මං මේ කතාකරේ පූර්ණ කාලීන පාටමාලා ගැන ගොල්ලන්ටම මේ ජර්මන්ට් එක් එක හරහා අර්ධකාලීන පාටමාලා හැදෑරීමේ අවස්ථාවත්තියෙනවා. හැබැයිවා අර්ධකාලීන පාටමාලා හදාාරණවන යම් කිසි මුදලක් ගෙවන්න ඕනෙ මේ ජර්මානු කාර්මික අභ්‍යාසායතනයට. ඔයගොල්ලන්ට මේ ආයතනය හර අර්ධකාලීන පාටමාලා පනස්තුනක් පමණ හදාරන්න පුළුවන් විදධ ශේෂ්‍රානුව නිර්මාණය වුණු පාටමාලා ඔය ගොල්ලන්ට රැකියාවක් කරන ගමන් වනත් මේ අර්ධකාලීන පාටමාලා ඇදැරීමේ හැකියාවත් යනවා. ඔ මේක හදාරන්න පුළුවන් අර්ධකාලීන පාටමාලා ගැනත් ඉදිරයේදි වීඩ එකක් කඇරගෙන්න්න බලාපොරොත්තු වෙනවා. ඒවාගේම ඔයගොල්ඇඩමේ කාර්මික අධ්‍යාපනය ලබා ගැනීම සඳ ශ්‍රීලංකාව තුළමේ ජර්මන්්ක් එක වගේ තවත් විශාල අවස්ථා ප්‍රමාණයක් තියනවා. උදාහරනයක් කොෂයෙන් ජපන්ට් එක් එක ඒවගේ කාර්මික විද්‍යාල තියෙනවා හොඳ නමක් දිනාගත්තේ ඒවා. පිළිබඳව අපි ඉදිරි වීඩියෝොලදි වෙන වෙනම දැනුවත් කරන්න බලාපොරොත්තුව වෙනවා ඔයගොල්ලු ගොඩක් අඩ මේ පිළිබඳ ලොකු ැනුන් නැතුවතයකින්ද ගොඩන්තියෙන අවස්ථා මේ මගින් මගෑරෙනවා ඒඉන් අපි ඉදිරියේදි දැනුවත් කරන්න බලාපොත්තුවෙනවා මේ අන්නෙකුත් කාර්මික විද්‍යා ගැන කොහොම තුම් පට්‍රියයෝමු කරන්න නිසාහ ඒ පාටමාලා කොහමද නිර්මාණයවෙලාතියන්නේෙ පිළිබඳ අපි ඉදිරි ීඩියෝලදි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒවගේම ජර්මන් ටෙක්කික සඳහා අයුතුම් පට්‍ර උවරීම සඳහා වන්න ගැසට පට්‍රි ඉදිරියේද නිකුත් කරයි. මේ ගැසට පට්‍ර නිකුත් කරට පස්යෝ ගොලන්ඩ මේ ගැස් පට්‍රෙන් කොහොමද අයතුම් කරන්නේ සහ මේ පාටමාලා ගැන අනිකුත් ොරතුරු අපි මේ නාලිකාවහරහා ඇරගෙනන්න බලාපොරොත්තු වෙනවා. ඔයා මේ නාලිකාවට අුත් කෙනෙක්න අනිවාරම සස්ක්‍රයි් කළතියා ගන්න වඩම නාලිකාවහරහා උසස් අධ්‍යාපනයට සම්බන්ධ පාටමාලා සහ විශ්වවිද්‍යාල පාටමාලා ගැන රතුරු ලබාගැනීම හැක අාවතියනවා යගොල්ලන්න මේ වඩියක සම්බන්ධෝ මොනෝහරිඇටුුව තිෙනන අනිවාරයම කමින් කරන්න ඒගේ වීඩියෝක හොඳයි කළ හිතනවා නන් යාලුවට බරන්න ෂ්‍යා කරන්න අපි මේ වගේ අලුත් වීඩිය එකින් අයත් තම්බෙම මේ වීඩියකත්ත එක තු ච්චවාලට සුබ දවස.